කෑම කියලා කියන්නේත් අපිට නැතුවම බැරි දෙයක් වගේම කෑම හදනවා කියලා කියන්නේත් කලාවක්. අපි හැමදාම සිකුරාදා නුග සෙවණෙන් පුංචි උත්සාහයක් දරනවා මේ කෑම සෑදීම එහෙම නැත්නම් මේ කලාවට අලුත් අරුතක් එකතු කරන්න. ඒ වගේම ප්‍රවීණ සුපවේදී අමිල පීරිස් කියලා කියන්නේත් කෑම සෑදීම ගැන ගවේෂණය කරන කෙනෙක්. ඉතින් අද සිකුරාදා නුග සෙවණට අපි එකතු කරගන්නවා එතුමාව. අයිබෝවන්. අයිබෝවන්. මාලි අද අපි හදන්න යන්නේ ජින්ජර් බටර් චිකන් කියලා. ඒක අපි ගන්නේ මේ චිකන් wings එක තමයි ගන්නෙ. මොකද මේක අපි පොඩි ළමයිටද ලොකු අයටද ගොඩක් කට්ටියට ඒ කියන්නේ සරානුව රසානුව හදලා ගන්න පුළුවන් ෂණික විනාඩි 10න් 15න් හදලා ගන්න පුළුවන් ඩිෂ් එකක්. මේක අපි මේකට අපි අවශ්‍ය කරනවා සාමාන්‍යයෙන් අපි මේකට ග්‍රෑම් 500කට වගේ මම කියන්නම් යන ඉන්ග්‍රීඩියන්ට්ස්. එතකොට අපි ගන්නවා මේකට කෝන් ෆ්ලවර්. එතකොට ගම්මිරිස් කොඩු, පාම් පිටි, මිරිස් කොඩු. එතකොට සෝදුරු. එතකොට ලුණු අවශ්‍ය ප්‍රමාණයට බිත්තරයක් ගන්නවා. එතකොට කහ කුඩු. ඊට අමතරව අපි කැරට් ලුණු කොළ, ඉඟුරු අපි ගන්නවා කිතුල් පැණි. කිතුල් පැණි, වෙජිටබල් ඔයිල්. හරි. අපි මේ කතාබහ යන ගමන්ම මේ ඩිෂ් එකත් හදන්න පටන් ගමු. අපි මුලින්ම ප්‍රමාණි මේ චිකන් ටික අරගන්නවා. මෙතන ග්‍රෑන්ඩ් 500ක් වගේ තමයි තියෙන්නේ. අපි මේකට මුලින්ම බැට එකක් හදාගන්න ඕනේ. බැට එකක් හදලා තමයි අපි ගැඹුරු තෙලේ බදින්න ඕනේ. මේකට අපි මුලින්ම දාගන්නවා මේ පාම් පිටි. පාම් පිටි, කෝන් ෆ්ලවර් සාමාන්‍යයෙන් ග්‍රෑන්ඩ් 500කට ග්‍රෑන්ඩ් 50 වගේ දාගත්තා නම් ඇති ප්‍රමාණි. පසු අපි පාම් පිටි දානවා. ග්‍රෑම් 50 වගේ දාගත්තා නම් ඇති. පසු අපි කහ පොඩ්ඩක් දානවා. අපි ප්‍රීමම් මුලින්ම මේක මේ පියුමාලි මේ මුලින්ම අපි මේක තම්බ ගන්න ඕනේ. ඒ කියන්නේ මේ චිකන් එක මේ මම මේක දැන් තම්බලා ගෙනාවේ අපිට මේ කාල වේලාවක් නැති හින්දා. මේක අපි කහයි ලුණුයි දාලා පොඩ්ඩක් තම්බ ගන්න ඕනේ. මොකද එතකොට තමයි ලුණු එහෙම ඇතුළට හොඳට අහන්නේ. පසු අපි මිරිස් කුඩු අපි තම්බ ගන්නකොට මේ ලුණු එහෙම එකතු කරලා තියෙනස අපි නැවතත් ලුණු එකතු කරන්න ඕනේද නැද? පොඩ්ඩක් දාන්න ඕනේ මේ. හරි ඊට පස්සේ අපි මේකට දානවා බිත්තර. මේ සම්පූර්ණයෙන්ම බිත්තරයක් තමයි එකතු කරන්නේ. ඔව් සම්පූර්ණ බිත්තරයක් දානවා. ඒ කියන්නේ ග්‍රෑම් 500කට වගේ. ඊට පස්සෙ මේ තෙල් ටික දාගන්න ඕනේ රත් වෙනකොට. හද රත් වෙනකොට අපිට මේක මේ අනා ගන්න පුළුවන්. තෙල් අපි ගන්න ප්‍රමාණයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ග්‍රෑම් 500කට පියුමාලි මිලිලීටර් 500-750ක් වගේ ගත්තා නම් ඇති. අපේන් පසුව මේක හොඳට මෙහෙම අනා ගන්න ඕනේ. මේ ජින්ජර් බැටර් චිකන් wings කියන්නේ මේක මේ මගේම නිර්මාණයක්. يعني මම මගේ හඳුන්වා දීම. ඔබතුමා නිරන්තරයෙන් මේ මලුත් කෑම හත්තදා බලන කෙනෙක්. ඔව්. මේක පියුමාලි පොඩි ළමයිට උනාවත් හදිසියේ ඔය මොන හරි උත්සවයකට يعني උපන්දිනයකට බර්ත්ඩේ පාටියකට ඒ වගේ හදිසියේ හදලා ගන්න පුළුවන්. කෙටි වේලාවක් ඇතුළත අපිට හදන්න පුළුවන් දෙයක්. ෂෙෆ් අලුත් කෑම හදා බලන විතරක් නෙමෙයි ගීත ගායනටත් දක්ෂයි කියලා පොඩි ආරංචියක් ආවා. ඔව් මේ මගේ يعني සින්දුවක් යනවා මම يعني මම ලියපු එකක්. ඒකට මෙලඩි කරා අපේ රුමේෂ් සුගතපාල. යා කරේ. ඒක යනවා දැන් YouTube එකේ බලන්න පුළුවන්. මගේ නම ගහලා අබ්ලි පීරිස් කියලා. ඔය දැන් මේක පොඩ පොඩ රත් වේගෙන ඉන්නේ. මේකට මේ විමාලි චිකන් wings මොනෙත් නැහැ. නිකන් චිකන් ගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. අපි මේක ටිකක් වෙලා තියන්න ඕනේද ෂෙෆ් ටිකක් සීසන් එක. නෑ මම දැන් මේක සීසන් කරලා තියෙන්නේ. කියන්නේ සම්මලා. මේ ලුණු ගම්මිරිස් හොඳට දැන් අහලා තියෙන ඇතුළට. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. ගන්න තෙල් ප්‍රමාණයත් එක්කම අපිට එකවරම වගේ ග්‍රෑම් 500 බැද ගන්න ඕන. ඔව් පුළුවන් බැද ගන්න. අපි දැන් මේක බැදෙනකල් ඊළඟ වැඩ ටික කරගමු. අපි ඊට පස්සේ මේකට ඕනේ වෙනවා ඉඟුරු.
ඉඟුරු ගන්න ප්‍රමාණය ඉඟුරු ටික හොඳට chop කරගන්න ඕනේ ප්‍රමාණයක් තියනවද ඉඟුරු ග්‍රෑම් 70ක් 50ක් වගේ ඇති ඉතින් මේක හොඳට මේ chop කරගන්න ඕනේ විමාලි මේ ග්‍රෑම් 500කට මේ ප්‍රමාණවත් වෙන්න තමයි මම අරන් තියෙන්නේ මේ ඉඟුරු ටික. මේක හොඳට අපි කුඩාවට chop කරගන්න. තන්නන් පාට වේගෙන එනවා ටික නේ. සුවඳකුත් තියෙනවා නේද? ඒක සුවඳක් තියෙනවා. මේක විමාලි මේ තම්බලා තියෙන හින්දා ගොඩාක් බැදෙන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය ගානට බැදුණා නම් ඇති වෙයි. දැන් එතකොට අපිට ඊළඟට මේ ඉඟුරු ටික අපි chop කරගෙන ඉවරයි. දැන් ඔබට පේනවා ඇති මේක රන්වන් පාටද බැදීගෙන හොඳ සුවඳකුත් තෙනවා. මේක ටිකක් පියුමාලි අර crispy වෙන්න බැද ගන්න ඕනේ. මොකද අපි අර crispy වෙන්න බැද්දාම මේකට අපි දැන් අර කිතුල් පැණි දාපුවාම ඒක ආයේ මේ ෂොගි වෙන්න බලනවා. කියන්නේ අර පෙඟෙනවා කියන්නේ. පෙඟෙනවා. ඔව්. ඒකෙන් හින්දා අපි ටිකක් අර මේක අර crispy වෙන්න බැද ගන්නවා. මට හිතෙනවා මේක දැන් නම් ඇති වෙයි කියලා බැදලා. දැන් බැදිලා තියෙන්නේ පියුමාල්. දැන් අපි ඊට පසුව මේක ෂෝට් එක කරගන්න ඕනේ. කලින් පියුමාලි අපි මේකට තෙල් පොඩ්ඩක් දාගන්නවා. පොඩි ප්‍රමාණයක් තමයි එකතු කරගන්න. ඔව් පොඩි ප්‍රමාණයක් දාගන්න. මොකද මේ ඉඟුරු ටික අපිට ෂෝට් එක කරගන්න ඕනේ. මේක රත් වුණාට පස්සේ පියුමාලි අපි මේ ඉඟුරු ටික මේකට කවලම් කරන්න ඕන. ඊපස්සේ මේ අපි මේ චිකන් ටික මේකට කවලම් කරන්න ඕන. දැන් ගින්දර පොඩ්ඩක් අඩු කරා වුණ ලිපේ. මොකද මොනා හදන්න ගියත් අපි ගින්දර පාලනය ගැන දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඊට පස්සේ මේකට දානවා සැර 90. මොකද අපි දැන් පොඩි ළමයිට වගේ හදනවා නම් මේකෙන් මිරිස් කුඩු ගොඩාක් දාන්න එපා. මොකද පොඩි ළමයිට කන්න බෑනේ. ඒකෙන් ඉඳලා අපි මේකෙන් ටීස්පූන් එකක් වගේ මිරිස් කුඩු දානවා. අපිට තව සැරමදි නම් ගම්මිරිස් කුඩු හැන්දක් වගේ දානවා. පස්සේ මේ කිතුල් පැණි මම මෙතන මේ කාලක් ගෙනල්ලා තියෙන්නේ. මේකට කාලක් මෙයන් නැහැ පියුමාලි. අපිට චිකන් වල අවශ්‍ය ප්‍රමාණයට බල්ලා දාගන්නවා. ඊට පස්සේ අපි මේ කැරට්. ඔව්. ෂෙෆ් තමගේ කැමැත්ත අනුව වෙන මොන හරි එළවලු චරක් එකතු කරගන්න පුළුවන්ද? නැත්නම් අපි ඒකට කැරට් රසයම අපි මේකට දාන්න පුළුවන් බෙල් පෙපර් කියලා තියෙන්නේ. ඔව්. බෙල් පෙපර් දාන්න පුළුවන්. තුනට ග්‍රීන් කියුකම්බර් කියලා තියෙනවා ඒක දාන්න පුළුවන්. කැරට් සිහින්න කපා ගන්න ඕනේ. ඔව්. මෙහෙම දිගට ජුලියන් කට් එක කපා ගන්න ඕනේ. පස්සේ අපි දානවා මේකට ලුණු කොළ. ලුණු කොළ. අපිට ලුණු කොළ නැත්තම් මේකට දාන්න පුළුවන් ලීස් කොළ. ලීස්. ඔව්. අපි දැන් මේක හොඳට කවලම් කර ගන්නවා. මම හිතන්නේ හොඳ සුවඳක් එනවා. හරි.
අපි දැන් මේක පියුමාලි හදලා ඉවරයි. හරි. අපි දැන් මේක ගානිෂ් කරගන්නවා. ගානිෂ් කර. මොකක් අපි මොනා හැදුවත් වැඩක් නැහැ. මොකද මේ එක ගානිෂ් කරගන්න ඕනේ. මුදර කතාවකට කියනවනේ මුලින්ම රස බලන්න ඇස් දෙකෙන් කියලා. ඔව්. මොකද අපි ඉස්සල්ලා දෙන්න ඕනේ ඇස් දෙකට. දැන් ඔයගලන්ට පේනවා ඇති. අසන වර්ණයක්. ඔව්. මොකද ඒක අපි අර කලර්ෆුල් වෙන්න තමයි අර ලුණු කොළයි කැරට් වෙයි මේකට ඇඩ් කරේ. තමතරව අපි දැන් මේක හදලා ඉවරයි. එතකොට අපි මේක අලංකාර කරගන්න ඕනේ. තමන්ට කැමති විදිහකට ගානිෂ් කරගන්න පුළුවන් නේද? මොකද අපි ඉස්සෙල්ලා මොකද ඇහැට දෙන්න ඕනේ නේද? කෑමක් හදනකොට ඒක ඉස්සෙල්ලා අපි දෙන්න ඕනේ ඇහැට. විමාලි අපි දැන් මේ ජින්ජර් බැටර් එක හදලා ඉවරයි. එතකොට මේ දැන් පේනවා ඇති මං හිතන්නේ නේද? හොඳ සුවඳකුත් එනවා. සුවඳකුත් එනවා. ඕනනම් පුංචි විරාමයකට ගියාම අනිවාර්යයෙන්ම රස බලනවා. ඔයාලට මේ ඩිෂ් එක ගැන මොන හරි පුංචි ගැටලුවක් තියෙනවා නම් ඔබට පුළුවන් ෂෙෆ් ෆැමිලිට කතා කරන්න. දුරකථන අංකය සඳහන් කරොත්? ඔව් මගේ දුරකථන අංකය 0743 528 112. නැවතත් මතක් කරමු 0743 528 112 සිගුරාදා නුගසේවණත් එක්ක එකතු වුණාට පුතුමාට බොහොම ස්තුතියි ආයි බෝ